නිිල් සිනමාව ලංකාවේ තහනම් මෙෙන්ම පරපතල වරදක් ලෙස සැලකන් නමුත්, බොහොමයක් බටහිර රටවල ඒ වාඩිචේ මේේ කර්මාන්තයක් පවට පත්ව තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇටති, නිල් සිනමාවේ මෑතකාලීනව ප්‍රසිද්ධතම තාරුකාව බවට පත්තුූ. මියා කලිෆා විවාහ ගිවිසගත් පෝතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙනවා. මිය කලිෆා නිල් චිත්‍රපට් ලෝලින්න්ගේ සිහින්ම රැජන ලෙස බොහෝතෙනෙක් හඳුන්වන්නේ ඇ ශේෂත්‍රේයට ඇවිත් ඉදාමත්ම කෙටිකාලයකින් ජනප්‍රයවීම හේතුවෙන්. දෙදස් පහළවේදී බැඩිහිටියන්ට පමණක් සීම වූ වීඩියෝක ඇ මුල්වරට පෙනී සිටින අතර එහි ඇය විසින් හිජාපයක් නැදහොත් ඉස්ලාම් කාන්තාවන් හිස වැසීමට භාවිත කරන ආවරන්නේ ඇඳගෙන රංගනය නිරත වෙනවා. එවැනි ආන්දුවල්නාත්මක රැඟුණොකින් ඇය ජනප්‍රියත්වයට පත්තුවත් ඒ හා සමානෝම ඇයට විවිධ තරචනවලට මුනතිීමට සිතුුවෙනවා. දෙදන් ස් පහල්වේතියේ මියා කලිෆාට එරෙහිව I අයේ සංවිධාන, විරෝතිය පෑමෙන් අනතුරුව විවිත මාර්ගවලින් මරණ තර්්චන සිදුකිරීම අරම්භ කෙරුණා. එසැම දෙදස් දාසේ වසරවර විට ඔවුන්ගේ ගාතන ලැස්තුවේ මියයා කලිෆාට ඉහළම තැනක් ලැබේතිබුණා. කොහොමරත් අදවනකොට මියා කලිපා ගැන නොදන්නෙනෙකු නොමැති තරම්. එඒහම ඇෑටම වෙන්වුණු ගීතයෙකුත් දෙදස් පහල්වෙේදී එලි දැක්වුණා කියල තමයි ආරංචි. ඉතින් ඇගැන ආයම හැමෝම කතාකරන්න පටන්ගත්තේ ඇගේ ඉන්ස්ටටෑම් ගිටුවේ සඳහන් වූ විශේෂිත පණවිඩයක් නිසයි. ඒ ඇ රොබට් ස්ටෑග් බර්ග් සමඟ ්‍යවාහ ගිවිසගත් පවට පල වූ පණවිඩෙන් නිසායි. රොබෙට් විසින් ඔහුගේ න්ස්ට්‍රග්‍රෑම් ගිනුමේත සටහනක් තබා ඇති අතර එහි සඳහන් කරතිබුණේ මියා කලිෆාට මම විවාහයෝජනාවක් කළේ රාත්‍ර සාධයකති බවයි. එය අතිශ්‍යය සුන්දර මොහොතක් බව සඳහන් කර නොහු කලිෆා ඒ මොහොතේ ඉතාමත්ම පුද්මයට පත් වූ බවද සඳහන් කර තිබෙනවා. එසේම ඔහු විසින් ඇයට මම ඔයාට ආදරෙේ ලෙස පවසමින් මුදුවක් පලඳවා තිබෙනවා. ඇය තමාගේ යෝජනාවට එකකූ බයි ඔහු වැඩදුරටත් ස්තහන් කරන්නේ. කෙසෙවතත් එම අවස්ථාව මියා කලිාද ස ඉන්ස්ට ග්‍රෑම් පිටුුවෙහි පල කර තිබුණ. ඔහුටඒ මහත වෙනුවෙන් ස්තතිවන්තවෙමින් සහ තමන්ගේ ආදරේ ප්‍රකාශ කරනුණු නුයි යාලුවනේ ඔයාලා තවම අපේ චනල්ෙ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්්ද එහනම් සබස්ක්‍රයිබ් බට්න එක ඔබල සබස්කයිබ් කරන්න සීන්ුව සලකු නෝබලත් දිනපතා අපගේ නවවීඩියෝ බලන්නත් ඔබට අවස්ථාවතියෙනවා.